ಶ್ರೀಯಂತ ಮೆಂಡಿಸ್ಗೆ ಪೆನ್ಸದಕ್ಕೆ ಹಂಸೆಯ ವೇದಿಕಾ ನಾಟ್ಯನ್ ಬಹುಮ ಧಾರಿತಾವೇನ್ ಯುತ್ತು ಹಬೈ ಹೀನ್ದಾರಿ ದಿಗ ಕೊಲುವೆಕ್ಕು ಹಂದುನಗನ್ನ ಕ್ಷೇತ್ರೇ ದೆವಂತೆಯು ಮೇ ಹೀನ್ದಾರಿ ದಿಗ ಕೊಲುವ ಕ್ಷೇತ್ರೇ ತುಲ ಕೊಯ್ತರಂ ಸಾರ್ಥಕ ಗಮನ ಕ್ಯನಾದಕೆಲ ಕಿಯನವನಂ ಒಹುಗೆ ಏಕ ನಾಟ್ಯಕದಿ ಯಹು ಹೊಂದಮ ಸಹಾಯ ನಲುವ ವಿದ್ಯಾಟ ರಾಜ್ಯ ಸಮ್ಮಾನೇನ್ ಪಿದುಂ ಲಬನ ಐತರಿ ನಿಹಾಟಿ ಗಿಹಾಮ ದೆಪತ್ ನಾಯಿ ನಾಟ್ಯೇತ್ ಲೊರಿರಿಯದುರಾಗೆ ಚರಿತೆ ಸಂದಹಾ ಅಹು ಸುಮತಿ ಟೆಲಿ ಸಮ್ಮಾನೇ ಹೊಂದಮ ಸಹಾಯ ನಲುವ ಬವಟ ಪತ್ತೇನ ಅಹುಮ ಸಮ್ಮಾನ ಪಿಟ ಸಮ್ಮಾನ ಅರಗಿನ ಬಹುಮ ಸಾರ್ಥಕ ಗಮನಕ್ ಕಲಾವೆ ಬಹುವಿಧ ಭೂಮಿಕಾ ಉಸ್ಸೇ ಜನ ಅಹು ಅವಸಾನೇದಿ ಕಲಾವ ತಿಕ್ಕಕಟ ನತರ ಕರಲ ರಟಿನ್ ಪಿಟ ವೇನೋ ಆಸ್ಟ್ರೇಲಿಯಾವಟ ಏನೋ ಬಹುಗೆ ಕಾಲೇ ಹೋಗ್ಯಾನ ವಡಿಪುರ ಕಥಾಕರ ಮುಖದ ಅಹು ಲೇಖನೇಟ ತವತೀರ್ಣ ವೇನ ಹಿಂದ ಏತಮೈ ಮಮ ಶ್ರೀನಾಥ್ ಕೃತಿಯ ಹರಹ ಅಪಿ ಶ್ರೀನಾಥ್ ಮದ್ದುಮಗೇಕಿನ ಕೃತಹಸ್ತ ಕಲಾವೇದಿಯಾಗ್ಯಾನ ನವತ ಕಥಾಕರನ್ನ ಪಟಂಗನ್ನ ವಿಟಿನ್ ವಿಟ ಅಹು ಲಂಕಾವಟೇನೋ ವಿವಿಧ ಸಿನಿಮಾ ನಿರ್ಮಾಣವಲ್ಟ ದಾಯಕತ್ವ ಲಭಾದಿನ ಹಬೈ ವಡಿಪುರಮ ಬಹುಗೆ ಕಾಲೇ ಹೋಗ್ಯಾನ ಕಥಾ ಉನೆ ಮಮ ಶ್ರೀನಾಥ್ ಕೃತಿಯ ಅಹು ಅಹುಗೆ ಜೀವಿತ ಚರಿತಾಪದಾನಯಕ್ ವಿದ್ಯಟ ಎಲಿಯಟ ದಾಪು ದವಸ ಗ್ಯಾನ ಹಬೈ ಏಕೆ ಉನುಸುಮ ಅನ್ನತ್ ಕಲಿಂಗ್ ಅಹುಗ್ಯಾನ ತವತ್ ಕಥಾ ಕರನ ಏತಮೈ ಜೀವಿತ ಕಾಲೇ ಹುಂಗಾಕ್ ಮಹಾನ್ಸಿ ವೇಲ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ವಗೆ ರಟಕ ಹರಿಹಂಬ ಕರಗೆ ನುಹು ಗೊಡನಗಾಗತ್ತ ಅಪೆ ಪಿಟಿಪಾಸಿಂಗ್ ಪೇನ ಮೇ ನಿವಸ ಬಹುಮ ಪುಂಚಿ ಕಾಲೆಯ ಕತುರತ ಪುಂಚಿ ಅತಪಸ್ ವೀಮಕ್ ಹಿಂದ ದವಿ ಅಲುವೆಲಾಯನ ಹೆಬೈ ಏ ದವಿ ಅಲುವೆಲಾಯನ್ನೇ ಅಹುಗೆ ಭೌತಿಕ ವೈಕತು ಕೊರಗತ್ತ ದಯವಿತರಾಕ್ ನೆವೆ ಕಲಾವತುಲು ಅಹು ಬಹುಮ ದುಕ್ ಮಹಾನ್ಸಿಯಂಗ್ ಹರಿಹಂಬ ಕರಗತ್ತ ಬಹು ಮತಕ ಮೇ ನಿವಸತ್ತೆಕ್ಕ ಅಲುವೆಲಾಯನ ಎನಿಸ ಅಪೇತು ಅಪೇ ಚರಿತ ತುಲಿನ ಅದ ದವಸೇ ಮೇ ಮಿನಿಸುಂಗೆ ಸಾರ್ಥಕತ್ವೇದಿ ವಿತರಕ್ನೇವೆ ಮಿನಿಸುಂಗೆ ದುಃಖೇದಿ ಥಮ ವಿಟಮ ಲಂಗಿನ್ ಮೈನ್ಮ ಮೆಲ್ಬರ್ನ್ ಟಿವಿ ಅಪಿ ಅಪೇ ಚರಿತ ವರಿಸಟ ಹನಟ ಹೂವ ಸಂಬಂಧ ಕರಗಾನೋನಿ ಕೇಳ ಐ ಬಾನ್ ಶ್ರೀನಾಥ್ ಅಯ್ಯೇ ಐ ಬಾನ್ ಸಿತಾರ ಹೊಂದಾಯ್ ಒಬ್ಬಟ ಆಯುಷ ಬಹುಮ ತೇನೋ ಕಿಲ ಅಪಿ ದನ್ನ ಎನಿಸ ಮೇ ತರಂಗ್ ವ್ಯಸನಯಕ್ ವೆಲಾ ತಿಯದಿ ಒಬ್ಬ ಜೀವಿತೇಟ ಕಿಸಿಮ ಕರದರ್ಯಾಕ್ ಉನೇ ನತ್ತೆ ದೆಂಗ್ ಅಪಿ ದನ್ನೋ ಲಂಕಾವೇ ಕಲಾಕಾರೆಕ್ಟ ಕರದರ್ಯಾಕ್ ಉನಹಮ ವಿವಿಧ ಯೂಟ್ಯೂಬ್ ನಾಲಿಕಾ ಹರಹ ತಮನ್ಗೆ ರೇಟಿಂಗ್ಸ್ ವೆಡಿ ಕರಗನ್ನ ವಿವಿಧ ಬೊರು ಪ್ರಚಾರ ಮಾವನು ಹಬೈ ಒಬ್ಬ ಲಂಗ ಇನ್ನ ನಿಸ ಅಪಿ ಒಬ್ಬೆಂಗ್ ಅಹನು ಎತ್ತರಮ ಮುಖದ ಉನೇ ඇත්තටම මේක සිද්ධ වුණේ ඔක්තෝබර් 31 වෙනිදා. 31 වෙනිදා තමයි මෙහි හැලෝවීන් ඩේ එක තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මට ටිකක් අපහසුයි. මම ඉස්සෙල්ලම මේ ගේ ළඟට එන්නේ අද. මං ආවේ නෑ මේක දකින්න මුලින් දැක්කට පස්සේ. ඉතින් මේ 31 වෙනිදා මම ගියා ඇත්තටම මේ ගෙදර තිබිලා මේ අපේ නෝන මහත්තයව එයාගේ රාජකාරී ස්ථානෙට බස්සන්න බෙල් ස්ටේෂන් එකට. මගේ දුව එළිය හිටියා මේ එයා හැලෝවින් එකට අපි දන්නවා ගෙවල් වලට ගිහිලා පුංචි ළමයි චොක්ලට් එකතු කරනවා. ඉතින් එයා ගිය අතුරේ හිටියේ නෑ. හැබැයි මගේ බුක් ලොන්ච් එක වෙනුවෙන් ස්ට්‍රෙන්ත් මෙන්ඩිස් මහත්මයාගේ මල්ලි අජිත් මෙන්ඩිස් මහත්මයා ආවා. ඔහු මගේ හොඳම මිත්‍රයෙක්. කවු සහ ඌ තමයි මේ මේ පොත සරසවියකට එක්ක කෝඩිනේට් කරේ මගේ වැඩ කරනකොට. ඉතින් ඔහු පොත් ටිකත් අරගෙන මොකද මේ ලංකාවේ තිබුණේ යම් යම් ප්‍රශ්න නිසා පොත print කරන්න ටික කල් ගියා. කොළ ප්‍රශ්න. ඉතින් මම මේ 29 වෙනිදා පොත ලොන්ච් කරන්න දාගෙන මට පොත් නැති වුණොත් මම ලොන්ච් කරන්න දෙන්න තිබුණා. එයා හදිස්සියෙම ආව. එයා පොත් ටිකත් අරගෙන මෙහට ආවා. ඉතින් එයා මගේ ගෙදර හිටියා. ඉතින් ඇත්තට මේක සිද්ධ වෙලා තියෙන්නේ මේ ෆයිබර් ග්‍රේඩ් එක එහෙම නැත්නම් විනිවිද හමුදාවේ ඉන්වෙස්ටිගේෂන් එක අනුව හිතාගත්තේ අපිට පේනවා ඇති රූපරාමයෙන් පෙන්වන්නත් පුළුවන් මේ මේක මේ දවස්වල ටිකක් සීතලයි දන්නවනේ සමයක උනාට සීතලයි මේ ක්ලයිමේට් චේන්ජ් වෙනවා සීතලයි ඉතින් ඒකේ අර අපි හීටර් එකක් දාලා තියෙනවා පුංචි හීටර්ස් ගේ උණුසුම් කරන්න හැබැයි ඩක්ට් හීටින් තියෙන මුළු ගේම උණුසුම් කරන නමුත් තවත් වැඩිපුරට උණුසුම් කරන යන්ත්‍රයක් දාලා තියෙනවා ඒක දවස්වල දෙයක් තියෙනවා ඉතින් ඒකේ කොහොම හරි ඩිෆෝල්ට් එකක් වෙලා එක පුපුරලා එතන තිබුණේ ඒකේ ඔයිල් හීටර්ස් තියෙනවා ඒ ඔයිල් බබාගේ පොත් බෑග් එකට ඇදලා පොත් බෑග්ෙ ගිනි අරන් ඉතින් පොත්පත් එක්ක එතනින් ගින්න පටන් අරගෙන මුළු පැත්තටම ගියා. හැබැයි අජිත් මෙන්ඩිසේ වෙලාව ඇතුළ හිටියා වොෂ්රූම් එකේ ඉඳලා තියෙන්නේ ෆයලම් වෙන ඇහෙනකොට එළියට ඇවිල්ලා ඒ වෙනකොට යත් වතුරත් ගහන්න උත්සාහ කළා. මෙහෙම තිබුණාට මේ ගෙවල් සිතාරා මේ ගඩොල් වටේට තිබුණාට ඇතුළේ තියෙන්නේ වෙදර් බූට්ස් කියලා මේ ලී වලින් හදපු ෆ්‍රේම් එකකට ප්ලාස්ටර් බූට්ස් ගහලා තියෙන්නේ. මොකද මේ ක්ලයිමේට් කාලගුණය ගැලපෙන විදිහ රස්න කාලට රස්නේ වෘතු දෙන්නත් සීත කාලට සීත සමනය කරන්නත් ඉතින් ඒ නිසා මේවා ඉක්මනට දැවි අලු වෙන සුළුයි. ලංකාවට වඩා ගොඩක් වෙනස්. ඉතින් මේ අලු වීම තුල විනාඩි 15ක් විතර යන කාලෙකදී උඩ ගේම අලු බවට පත් වුණා. ඉතින් මම ටිකක් සන්තෝෂ වෙන්නේ
ටිකක් මේ ඔක්කොමත් එක්ක අපි ජීවිත හානි වුණේ නැහැ මගේ බලු පැටිය පවා බේරුණා මේ අවටේට අය බේරගත්ත එකම ගිනි හමුදාවට ස්තුති කරන්න ඕනේ මේ වෙලාවේ උන් නැංගිලා මේ මේ තත්වයෙන් මොකද හවටට හානි නොවෙන්න එක බේරගත්ත මුළු ගේම අලුවලා ගියා අපි දන්නවා මේ මේ වගේ කරදරයක් වුණාම විශේෂයෙන්ම දැවි අළු වෙලා ගියාම රක්ෂණාවරණයෙන් ඔබට නැවත ගෙයක් ගොඩනගා ගන්න ඒ දායකත්වය ලැබෙනවා. හැබැයි කලාකරුවෙක් විදිහට කලාකරුවෙක් කියන සමාජ පීත්‍රුවරයෙක් අපේ රටේ කලාකරුවෙක් කියන හරිම සංවේදී කොට්ටාශයක් ජීවිතේ වේදිකාවේ සිනමාවේ ටෙලි නාට්‍යවල ඒ තමන් දැක්වපු දායකත්වයට කැපවීමට සම්මානණීය ඇගයීම් පවා ලැබෙද්දි ඒ සම්මානත් මෙතන ලස්සනට කෞතුකාගාරයක් වගේ එකතු කරලා තියෙද්දි සහ තමන් ගැන යම්කිසි පත්තරයක ලිපියක් ගියා නම් ඒ සියලු දේත් සුරක්ෂිතව එකතු කරලා තියෙද්දි ඒ මතකේ අලු වුණාම මොන තරම් වටිනා රක්ෂණාවරණයකටවත් ඒ මතකේ ආය අපිට ගන්න බෑ. මං හිතන්නේ ඔබ කලාකරුවෙක් විදිහට ඔබ සංවේදී මිනිසෙක් විදිහට ඔබව කම්පණයටපත් කරේ ගේ අලුවීම නෙමෙයි ඔබේ මතකයන් අලුවීම. මට වඩා මගේ අවට ඉන්න යාළු මිත්‍රයෝ ලංකාවේ ඉන්න අය මෙහෙ ඕනම කලා ශිල්පියෙක් ආවොත් අපේ ගෙදරට ගොඩවදිනවා තේකක් බීලා යන්න. අවසාන වශයෙන් ගොඩවැදුනේ නාටි කණ්ඩායම් කොයිතරම් මේ ගෙදර ඉඳලා ඇද්දනේ වජිරජාව දැන් තමයි අන්තිමටම මේ ගෙදරට රාජ කපුරු කණ්ඩායමත් ආවනේ ඔව් ඒකම නාටි කණ්ඩායම් වෙනවා ඉතින් ඒගොල්ලෝ දන්නවා මම කොහොමද මේවා එකතු කරගෙන තියෙන්නේ කියලා ඉතින් ඒවා ඔක්කොම විනාශ ගියා මට පොත් 3000ක් විතර ලයිබ්‍රරි එකක් තිබුණා සිංහල පොත් ඉංග්‍රීසි පොත් අර වරෙන්තු නාට්‍යයේදී හොඳම සහාය නළුවට හම්බෙච්ච රාජ සම්මානය පවා මේක ඇතුලේනේ ඒ විතරක් නෙමෙයි මට මුලින්ම 85 විකල් සමයේට හම්බුණු සම්මානේ එතකොට 2095 පස්වැන්න නාට්‍ය වෙනුවෙන් රොජර් ලෝකේ වටේ සංචාරය කිව්ව ඡායාරූප පාද රසපෝ නාට්‍යත් එක ලෝකේ වටේ මේ කිමිකි සියලු දේවල් විශාල ප්‍රමාණයක් මේක තිබුණා මේ සේරම අලුවෙලා ගේ විතර නෙමෙයි මේක තිබුණා මිල කළ නොහැකි චිත්‍ර කීපයක් එකක් තමයි එච් එස් සරත් මහත්මයා මට තෑගි දුන්න මහත් භූමිය කියන විශාල චිත්‍රය ඒක මං හිතන්නේ මට මිල කරන්නත් බෑ එච් එස් සරත් මහත්මයාට මිල කරන්නත් බෑ මට දුක මේ ඒ චිත්‍ර දෙකක් ඒකට එච් එස් සරත් මහත්මයාගේ රබර් ගහේ කඳුළු කියන චිත්‍රයේ අනු චිත්‍රයක් තිබුණා ඒ ඔහු මට ඇඳලා දුන්න චිත්‍ර තුනක් තිබුණා ඒ චිත්‍ර මම මේ මගේ ජීවිතයට වඩා ආරක්ෂා කරේ ඒවා වෙන මම චිත්‍ර විදිහට ආරක්ෂා කරලා විතර මේ ඔක්කොම ඒක තමයි මට තියෙන විශාල කනගාටු මේවා අපිට හදාගන්නට පුළුවන් මේවා හරිද අපි බුද්ධාගමේ හැටියට අපි මම මෙහෙට ගෙනාවේ බෑග් දෙකක් විතරයි සිතාරා ඒ එක බෑග් එකක සවුන්ඩ් සෙටප් එකක් අනිත් බෑග් එකේ පොත් එතරම් අපි මේ ඔක්කොම ගොඩනගා ගත්තේ මහන්සියෙන් ගොඩනගා ගත්තේ ඒ බෑග් දෙකක් ගෙනල්ලා තමයි දැන් ඒ බෑග් දෙකක් නෑ මට ඉතුරුනේ ඇඳිවත විතරයි නමුත් මම කියන්න ඕනේ මගේ යාළු මිත්‍රයෝ කොච්චර හිතවත්ද කොච්චර ආදරේද කියලා මට දැනුනේ මිනිස්සුන්ගේ ලෙන්ගතුකම වැල නොකෙඩි ඇවිල්ලා මට දැන් මම එක ඇඳුමක් විතරක් තිබුණාට මම ආයේ මේ කාර් එකට පටවනකොට බෑග් 10ක් විතර මට පටවන්න වුණා. අපි දෙන්න දැන් මේ පටිගත කිරීම කරන මොහොතේ යාළුවෙක් ඇවිල්ලා බලලා ගියා මොනවාද ඕනේ මොනවාද උදව් කරන්නේ. ඉතින් ඒක මම මේ වෙලාව මොහොත කරගන්නවා මේ හැමෝන්ටම ස්තුති කරන්න හැමෝන්ටම පිං හැමෝන්ටම ස්තුතියි. මං ඊළඟට එන්න හිටියොත් නොතනට ශ්‍රියන්තයි මොකද මේ ඔබ භෞතිකව ගොඩනගා ගත්ත මේ දේවල් අළු වෙලා ගියාට ඔබ කොයිතරම් මේ මානව සම්පත්තියෙන් ඒ සෞභාගයෙන් පරිපූර්ණ කෙනෙක්ද කියලා මේ වගේ විපතකදී හොඳට අවබෝධ වෙනවා නේ. මට හොඳටම තේරෙන දැන් මම මාව එක්කරගෙන ගියේ මේ ඉන්නකොට කිසිම ප්‍රශ්න නැතු මේ ළඟම ඉන්න මේ ප්‍රමිලා ධර්මකීර්ති සහ උපාලි සරවත් කියලා දෙන්න ඒ දෙන්නත් කලාවට සම්බන්ධයි. ඒ කියන්නේ රෝහණ ධර්මකීර්ති කියන ප්‍රවීණ වයලින් වාදකයා සංගීතවේදියා ඔහුගේ නැගණිය. ඒගොල්ලන් ගෙදර තමයි මම දවස් 5ක් විතර හිටියේ. ඒගොල්ලෝ පුදුම විදියට හැමදේම ඒකම මගේ යාළු මිත්‍රයෝ නම් කියන්න බෑ පෝලිමේ ඇවිල්ලා මට මුදල් ආධාරද එතකොට මේ කෑම බීමද ඇඳුම් පැළඳුම්ද මං කිව්වේ
මම බෑග් දෙකක් උනට දැන් මම පෝසත් මම බෑග් පහක් විතර අරගෙන තමයි මේ මම ඉන්න දැන් ඉන්න තැනට අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ලංකාවේ මිනිස්සු විදිහට මේ පිට රටවල් වල විදේශිකයෝ කාට හරි කරදරයක් වුණත් පාඩුවේ ඉන්න ජාතියක් කියලා වැඩි උදව්වට එන්නේ නැහැ කතා බහට එන්නේ නැහැ කියලා හැබැයි ඔබ එහෙම නැහැ ඔබ වෙනස්ම විදිහට මෙතන ජීවත් වුනේ ලංකාවේ වගේම දැන් අපි පටිගත කිරීම කරන්න ආවමත් ඔබේ අසල්වැසියෝ ඇවිල්ලා කොහොමද කියලා ඔබෙන් සුවදුක් විමසනවා ඒ තරම් ඕන ඔබට ලෙන්ගතේ මේ ගෙදර ඉස්සරහ ගෙදර ඉන්න මං හිතන්නේ මගේ සහෝදරයා වගේ කියලා He's one of the best person. He came and taken everything and ඒක කියන්න බෑ ඒක ඔබ දැන් මෙතන පඩි ඔය අලු වෙලා තියෙන පඩියේ වාඩි වෙලා වටපිට බලබල ඒ ඉන්න වෙලාවට කියවපු පිරිත් පොත සහ හුණුවටේ කතාව කියන පොත් දෙක ඉතුරුයි නේ සහ තවත් පොතක් ඒ හුණුවටේ කතාව ඉතුරුනේ හේතුව තමයි මගේ මාස්ටර් බෙඩ්රූම් එකේ තියෙන මෙතන එතන ඉතින් මම අපිට පේන ඔබේ පිටිපස්සේ පේන එක පිච්චිලා නෑ ඒකේ ඇඳයි කබඩ් දෙකයි තියෙනයි කබඩ් දෙකක මම අන්තිමට මේ ඇඳේ ඉඳන් කියුවේ මොකද මගේ බුක් ලොන්ච් එකේදී රත්නගුරු මේ ගුරුසිංහත් එක්ක මම හුණුවටේ නාට්‍ය පොඩි කොටසක් රඟපෑවා ඉතින් ඒකට බලාගන්න මම මේ ඒ පොත එතන තිබුණා එකම ඉතින් පිරිත් පොත සාමාන්‍යයෙන් තියෙනවා රැට එහෙම පොඩ්ඩක් කියවලා නිදන්නේ ඉතින් ඒ දෙක නිරුපද්‍රව බේරිලා තිබුණා ඉතින් එච්චර තමයි ඉතුරුනේ එකයි මගේ ඔරලෝසුවක් විතරක් ඉතින් මේ දාගෙන හිටපු දේවල් විතරයි සහ ශ්‍රිනතයි අපි දැන් මේක අවස්ථාවක් කරගමු නේද දැන් මතකයන් කියන්නේ අපිට කොයිම විදිහකටවත් අපි කොච්චර පෝසත් උනත් අපිට නැවත මිලට ගන්න බෑ ඒ නිසා බලාගෙන ඉන්න හිතවතුන් ගාව ඔබ කලාවේ කරපු යම් කිසි අපි හිතමු පත්තරයක තීරු ලිපියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබ ගත්ත ඔබේ චාරූපයක් වෙන්න පුළුවන් ඒ වගේ යම් හෝ මතකයක් තියෙනවා නැමෙත ඔබට ලැබෙන්න සලසන මොකද සමාජ මාධ්‍ය හරහා ඔබ සම්බන්ධ කරගන්නත් පුළුවන් නිසා නේ මම සමාජ මාධ්‍යට මම thank you කියලා මං කියන්නේ මං ඒක මං හිතන්නේ මට මේ ටිකක් හරි සැනසিলা මේ මගේ මට ඉන්න බෑ emotional මම පලේ ශරීරය තමයි මේ ඉස්සරහට ආවේ ඔයගොල්ලෝ හින්ද එන්න බෑ එතන බලන්න මං මේ වගේ තත්ත්වෙන් හරි ඉන්නේ මේ අය දෙන පුංචි මේ ලංකාවේ ඉඳන් විශාල ප්‍රමාණයක් මම පණි දෙවන කතා කරනවා ඊට පස්සේ මෙහෙ අය වැල නොකෙඩි මාත් එක්ක හයියට ඉන්නවා හැමෝම ඉතින් ඒක හරි ශක්තියක් ඉතින් මම ඉල්ලන්නේ ඒගොල්ලන්ට නැවත වාරයක් සූති පිං මිනස් මං අර අහගෙන හිටිය එක දවසක් මේ මම ගෝබටන් පන්සලේ අපේ හාමුදුරු දවසක් බණකට කීවා මිනිස්සෙට රකවරණය දෙන එක සහ විශ්වාසය දෙන එක තරම් පිනක් විශ්වාසය තමයි අපිට ඉන්න හොඳම ඥාතිය ලෝකේ නැහැ කියලා කෙනෙකුත් නැති ඒ පින ඒගොල්ලන්ටත් ලැබෙනවා මටත් ලැබෙනවා කියලා මට පේනවා මේ මාව තනි කරන්නේ නැතුව මේ වටේ ඉන්න මේ පවුර ඒගොල්ලෝ විවිධ වැඩසටහන් කරන්න යනවා මාව නැවත ගොඩනගන්න ෆන්ඩ් රේසිං ප්‍රොජෙක්ට්ස් කරන්න යනවා මගෙන් අහනවා මම එපා කියනවා ඉතින් ගිනෑ නෑ කරන්න ඕනි කියනවා ඉතින් ඒවා ඉතින් ඒ මනුස්සකමට කරන ඒ මනුස්සකමට මම ආදරෙයි පින් ඉතින් මේ වෙලාවක් කරගන්නවා මං සියලු දෙනාටම ස්තුති කරගන්න මගේ හදවතේ ගැඹුරුම තැන ඒවා තැන්පත් වෙලා තියෙනවා මම පෞද්ගලික ඒගොල්ලන්ට උත්සූති කරනවා නමුත් මේක නම් මම දන්නේ අසීමිත ලෙස මට මම මිනිස්සු හම්බ කරගෙන තියෙනවා කියලා මට දැනුනේ මේ හානිය සිද්ධ වෙච්ච වෙලාවේ ඒකම ඉතින් මේ වගියත් අපි හතර දෙනා බේරලා ඉන්නේ ගැන සන්තෝෂයි සතුටුයි මේව ගොඩනගාගන්න පුළුවන් වෙයි මේ රටේ තුල මොකද නමුත් ඉතින් හරි අමාරුයි මේකට ෆේස් කරන්න සහ මානසිකව ගොඩනගගෙන උත්සාහ කරනවා දැන් ඉතින් ඔව් දැන් දවස් පහයි මගේ බුක් ලොන්ච් එක තියලා අදට සතියයි ඉතින් 29 මම උඩටම ගිහිල්ලා හැමෝම සතුටු වෙලා 31 වෙනකොට මම ආයි බින්දුවටම වැඩ ඉතින් මොකක් හරි මමත් සරාත්මේක මොන හරි පොඩි ලොකු කර්මයක් කරලා තියෙන නැති ඉතින් ඒක මේ මොහොතේ මං හිතන්නේ ඉස්සරහට අරන් යන්න නැතුව මට පෙන්වයි කියලා මම හිතනවා ඉතින් උත්සාහ කරනවා ඉතින් ඕගොල්ලන්ගේ උදව් උපකාරය අවශ්‍යයි අපි
කලින් කියපු හිඳෑරි උසහාදය කලාව තුළ දඩබ්බරය කියලා තමයි හැමෝම මේ ඔහුව හඳුන්වන්නේ. හැබැයි ඔහු තරම් සංවේදී කෙනෙක් නැහැ කියලා මට මේ කතාබහට ආවම තේරෙනවා. මොකද ඇහි අග ඒ තියෙන පුංචි කඳුළු බිඳුව වැටෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවක දැන් නාට්‍ය කරන්න ගිහිල්ලා එහෙදී රැකියා නැති වෙලා නැවත නාට්‍ය හරහා ගොඩ නැගුණු ඔබට මං හිතන්නේ නැහැ මේ වගේ භෞතික දේවල් නැති වුණා කියලා ගොඩ නැගෙන්න අමාරුයි කියලා. මොකද ඔබට ඒ තරම් මහා පවුරක් ඉන්න ශක්තියක් විදිහට. ඌ ඒක මේ මං හිතන්නේ හැමෝන්ටම නෑ ඒක. අනිවාර්යෙන්. ඒක මට තියෙනවා කියලා මම හිතනවා. දන්නවා. පේනවා. ඒ පරිවාර සම්පත්තිය කියන එකත් වාසනාවක් නැද්ද ශ්‍රීනත්? ඒක වාසනාවක් ඉතින්. ඒක හොඳයි. අපි දුක්ඛිත අවස්ථාවේ මෙල්බගෙන ඉන්න තු මොකද අතීතේ හොඳයි ගිහිල්ලා බලලා ඉන්න. හැබැයි අතීතේ හොඳ නැහැ නැවතිලා මේ ඉන්න. අපි හැම වෙලේම අනාගතයට යන්න ඕනේ නිසා අතීතේ යම්කිසි තියෙනවා නම් අපිට සතුටක් උත්තේජනයක් අපි ඒක අරගෙන ඉස්සරහට යන්න ඕනේ. ශ්‍රීනත් අයියා මම ශ්‍රීනත් කෘතියට අපි එමු. ඒක හරිම සතුට දනවන අවස්ථාවක්. ඔබ ගැන ලියපු චරිතාපදානයක් සාමාන්‍යයෙන් තමන් ගැන තමන් චරිතාපදානයක් ලියනවා හරි අඩුයි. නමුත් ඒකට හොඳ අධ්‍යයනයක් තියෙන ඕනේ, හොඳ වපසරියක් තියෙන්න ඕනේ. ඔබ එහෙම කෙනෙක්. මොකද කලාවෙත් අපි ඔබව දකින්නේ බහුවිධ භූමිකා නිරූපණය කරන කෙනෙක් ඉදිරියෙන්. මොකද නළුවෙක් විදිහට සීමා වෙලා හිටියේ නැහැ. ඒ නිසා දැන් ලේඛනයට එන්නේ කොහොමද? අපි දකින ඔබ ලියපු දේවල් අපි දැකලා තිනේවා හරි රහයි කියවන්න. හැබැයි දැන් චරිතාපදානයක් ලියවෙනවා කියන එක එහෙම නෙමෙයිනේ. අර තමන්ගේ අතින් තමන්ගේ පිට කහගන්නේ නැතුව තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. මම මේකදී ඇත්තටම හිතුවේ මගේ ගැන ලියනට වඩා මම ආශ්‍රය කරපු අනිත් මිනිස්සු ගැන ලියන්න. මොකද මට මගේ මුහුවීමේ තියෙන රහ අනිත් මිනිසුන්ට දෙන්න සහ ඒගොල්ලන්ගේ නොදකපු පැති ටිකක් ඉදිරිපත් කරන්න. අනිවාර්යෙන්. මං ඉදින් මේක පටන් ගත්තේ ඇතරම මම හිතුවේ සිතාරා 2005 මම බෑග් දෙකක් අරන් එනකොට නළුවාගේ මතක වස්ත්‍ර පුදලා නළුවා මරලා තමයි මම එන්නේ කියලා. ඉතින් මම හිතුවේ නළුවාගේ මලගම තමයි කියලා. ශ්‍රීනත් මද්දුමගේ කියන නළුවගේ මලගම ඔබ එන්නේ නළුවෙක් විදිහට ඔබේ හොඳම පීක් එකේ. අර මිනිස්සු කියන්නේ පීක් කියන එක ඒතර මම පීක්. ඉතින් දියාරු වෙලා නෙමෙයි. පීක් එක ක්වික් තීරණයක් බවට පත් වුණා. ඉතින් ඒකත් එක්ක මම හිතේ මේ නළුවා මැරුණා කියලා. හැබැයි ඉතින් මම මෙහෙ අවුරුදු 17ක් වෙනවා ඉඳිලා අවසානයේ මම ඉවර කරන්නේ නළුවා තාම මැරෙලා නැහැ. නළුවා ඉන්නවා. අදටත් මට චිත්‍රපටය හම් වෙනවා, අදටත් ටෙලි නාට්‍ය හම් වෙනවා. මං හිතන්නේ අවුරුදු 17ක් ගිහිල්ලත් මගේ චරිත කරන්න තාම කීප දෙනෙක් බිහි වෙලා ඉන්නවා. නමුත් මගේ අඩුව තාම තියෙනවා. ඒකාන්ත වර්ණසූරිය කියලා කියන්නේ චිත්‍රපටයක් කරොත් එයාගේ චිත්‍රපටයක ශ්‍රීනාත් මද්දුම කියන්නේ වාරිනේ. නිසකවම බොහෝ වෙලාවට මම දන්නේ නැහැ. අන්තිම ලංකාවට ගියොත් මට මෙහෙදි හුඟක් අය කතා කරන්නේ කියලා. ඉතින් මේ තියෙන පහසුකමුත් එක්ක නෑ. ඉතින් උදේකාන්ත මහත්මයාගේ අන්තිමට අවසානේ ඊට පස්සේ ගින්දරි තුන මම හිතන්නේ මේ මාසේ අන්තිමට ඒක රිලීස් වෙනවා. ඒක රායි මිනිසුන් මම මතක් වේ. මම ඒක උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරලා තියෙනවා. ඒකම ඉතින් මෙහෙත් ඉතින් ගොඩක් ඔය සඳර්ශන මෙහෙවන වැඩ අවසාන වශයෙන් මම කරේ සුනිල් දිසික මහත්මයාගේ සඳර්ශන ඇඩිලේඩ් නුවර. ඉතින් ඒ වගේ කටයුතු හම්බ වෙනවා. ඉතින් ඒවත් අඩුවෙන් යනවා. පිළිබඳ පුංචි මතකයන්ුත් තියෙනවා. අර 40 වසරක දිගු ගමනක කෙටි මතක. මතකයේ තුල ඒවත් තුකින්දි මම ලියන්න හුරුුණේ ඇත්තටම කියනවා මම ලියපු මිනිහෙක් නෙමෙයි ලංකාවේ. හැබැයි ඔබ හොඳට කියවපු මිනිහෙක්. මම කියවනවා. හැබැයි ලියුවේ නෑ. ඉතින් මම ඉස්සර ආවා. ඔබ ලියන සමහර post අපි දකිනවා සමාජ මාධ්‍යව හරි රහයි. මම මේ ඇත්තටම මේ ලියන්න මට පුරුදු කළේ සමන් සේනාධීර කියලා මගේ හොඳ මිත්‍රයෙක් හිටියා. මගේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඔහු අමාත්‍ය සභාවේ අපි දෙන්න වැඩ කරා. ඔහුම තමයි මට පළවෙනි ඩිපිය ලියන්න නිවාරණ කියලා මැගසින් එකක් අපි දෙන්න කරා. ඒකට ලියන්න කියලා. එච්චරයි මම ලියලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙ ආවට පස්සේ මේ සන්නස පුවත්පතේ කතුවරු ඇවිල්ලා මට ලියන්න කියලා කිව්වා. මම එතන ලියන්න පටන් ගත්තා. ඒ ලිපි ලියීම තුල තමයි ඉතින් ගොඩක් ලිපි ලිව්වා. ඊට පස්සේ ඉතින් මට ගොඩක් ව්‍යාකරණ හැදුවා ඩී.බී. කුරුප්පු මහත්මයා. ඉතින් එයාගේ මිත්‍රව කීප දෙනෙක් ව්‍යාකරණය අඩු වැඩි දන්නවනේ. ඉතින් ඒවා ඉතින් හදාගත්තා. දැන් ලියන්න පටන් ගත්තා. හැබැයි මම ලිව්වේ ගොඩක් වෙලාවට මෙහි ඉන්න ගොඩක් චරිත ගැන. මොකද මම දන්නවා මම කලාකාරයෙක් කලා ශිල්පියෙක් හැටියට මොන වගේ ෆෝමැට් එකකද කලාකරුවෙක් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ බලාපොරොත්තුව මම ඒ විදිහට මම කැමති දේ ඒගොල්ලන්ගෙන් අහලා මම ලිව්වා. ඉතින් ඒක හුඟක් සාර්ථක වුණා. හැම කෙනෙක්ම දැනටත් මොකරි සම්දර්ශනයක් තියෙනවනේ මට කතා කරන ශ්‍රේතය පොඩ්ඩක් ලිපියක් ලියන්න බැරිද කියලා. දැන් මම ඈත් වෙලා ඉන්නේ. ඊට පස්සේ කැඩපත පුවත්පත සාමන්ත තැන්නගේ මට කතා කරලා කිව්වා මම
අපි කොළඹේ පටන් ගමු මේ පරණ දේවල් වාගේ ගොඩක් ඇති මේ ඒවා අපි ලියන්න අපි කොළඹේ පටන් ගමු කියලා. ඉතින් ලොණ්ඩ පතුරු කියලා අපි පොඩි කාලේ මම ආසයෙන් කාපු මුරුක්කු જાති ඔකද මතකද ලොණ්ඩ පතුරු කියලා. ඉතින් මම ලොණ්ඩ පතුරු කියලා පොඩි කොළඹේ පටන් ගත්තා. ඒ කාලේ මොරටුවේ පැත්තේම සෑහෙන ලොණ්ඩ පතුරු තිබුණා. ඉතින් ලොණ්ඩ පතුරු කියන්නේ අර පොඩි විස්කිරිඤ්ඤා කියලා වගේ විස්කිරිඤ්ඤා වගේ. මහා රියාසය කරන දැන්ටත් එහෙමයි. ඉතින් ඒ ලොණ්ඩ පතුරු කියලා නම දාලා මේ සීරිස් එක පටන් ගත්තා. ඊටස් තමයි මට හිතුනේ මේ කොරෝනා කාලෙදි සාතාව මට පොඩි අනතුරක් වෙලා මම ගෙදර හිටිය අවුරුද්දක් කොරෝනා කාලෙදි මට හිතුනේ මේ කාලේ වැය කරන්න ඕනේ නේද ලියන්න පටන් ගන්න ඕනේ කියලා. ඒ කාලේ තමයි මේ පොත ලිව්වේ. ඉතින් ඒකේ තියෙන්නේ ඇත්තටම පොත අරගෙන කියවුවොත් මං ගැනට වඩා නවගත්තේගම් මහත්තයාගේ ඇසුර සහ ඔහුන් සමග ඉගෙනගත්ත දේවල්. එතකොට සයිමන් නවගත්තේගම ආර්.ආර්. සමුගුරුන් මහත්මයා, එතකොට අච්චේ පෙරේරා පරාක්‍රම වියල්ල ගැන, ඊට පස්සේ ඩොක්ටර් සාලමන් ෆොන්සේකා, එතකොට ලින්ටන් සේමගේ දැන් මගෙත් එක්ක මාව වැඩවලට ගත්තේ ඒ අය ගැන තමයි මම ගොඩක් කියලා තියෙන්නේ. ජී.ඩබ්ලිව් සුරේන්ද්‍ර මහත්තයා ගැන, මේ මගේ ඇසුර හිටපු මට උගන්වපු ගුරුවරු වෙච්ච අය ගැන මම කියලා තියෙන එකම ලෝක වටේ මම සංචාරය කරලා තියෙන පාදරසපු නාට්‍ය වෙනුවෙන් ඇමරිකාව, එංගලන්තය, යුරෝපය, මධ්‍ය ප්‍රදේශ රටවල්, සවුත් අප්‍රිකා ඇර මම හිතන්නේ බොහෝ රටවල් සංචාරය කරලා තියෙන ඒ විස්තර සහ අවසානයේ මම කියන්නේ නැහැ මම ජීවිතේ දිනපු හැටි ගැන මම ලියලා තියෙනවා. මම හිතනවා මට පුළුවන් කියලා දිනන්න උත්සාහ කරමු. පොත අරගෙන කියවන්න. එතකොට මේ සරසවි ප්‍රකාශනයක් හැදිට පොත තියෙනවා. දැන් අරගෙන කියවන්නත් දැන් හරි වැඩේනේ වෙන්නේ. දැන් මෙහෙම දෙයක් ආරංචි වුණාට පස්සේ පොත sold out. උගක් අය පොත අරගෙන ලංකාවේ. පොත අරගෙන ඉතින් ආයි මුද්‍රණයක් වෙයි. ඉතින් සන්තෝෂයි. එකක් දුකක් වෙනකොට එක පැත්තකින් ඉතින් ඒක තමයි අපේ ජීවිතයේ දර්ශනයනේ. මේක දකින්න ගන්න ඉතින් හරි අමාරුයි. මං ආයෙන්නේ නැහැ මෙතනට. අපි නිසාමයි ආවේ. සහ සමහර අය වැරදි මත ප්‍රචාරය කරන නිසා හරියටම වෙච්ච දේ ඔබෙන් අහලා දැනගන්නයි අපි ඔබවත් හොයාගෙන ආවේ ශ්‍රීනාත් අයියේ. ඒ නිසා මේ අපි ප්‍රාර්ථනා කරනවා මේ අලුවීම ගොළුවීමක් නොකර නැගිටීම සඳහා අරමුණු ඇති කරගන්න ඔබේ හිතට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. මොකද මෙල්බන් ටීවී අපි හැම විටම කටයුතු කරන්නේ තවත් නාලිකාවක් පමණක් නොකර වාණිජ කාරකාදීන්ට යටත් නොවී වාණිජ පරමාර්ථ වලින් එහාට ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකීය සමාජයේට මෙල්බන් වල ජීවත් වෙන යම්කිසි තැනක යම්කිසි උදව්වක් අවැසි කොතනද එතනදී අපි හයියක් වෙන එක තමයි අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. සහ ඔවුන්ට දිනපු චරිත පිළිබඳව යම් උත්තේජනයක් ලබා දීලා ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න යම් කිසි දායකත්වයක් ලබා දීමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි මෙල්බන් ටීවී තුලින් අන්න එහෙම අවස්ථාවක සැපේදී විතරක් නෙමෙයි දුකේදීත් අපි ඉන්නවා කියලා ඔප්පු කරන්නයි ශ්‍රීනත් අයියා හොයාගෙන ආවේ. හොඳයි ශ්‍රීනත් අයියා, අපි අවසාන වශයෙන් මතක් කරමු දැන් ඉදිරියට මොනවද කරන්න ඉන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ දේවල් ගොඩනගා ගන්න හැකියාවක් ලැබෙවි. හැබැයි මානසිකව නැගිටින්න ඔබට ලොකු අභියෝගයක් වෙන්නේ. මොකද ඔබ වටේ මහා පවුරක් ඉන්නවා. ඒ අයටත් අපි ස්තුති කරන්න අවස්ථාවක් ඇති කරගමු. සහ මම ශ්‍රීනාත් කෘතිය සාර්ථක වෙලි දක්වනත් උදව් කරපු අය බොහෝ අය ඉන්නවා. ඒ අයට උදව් ස්තුති කරන්න කලින් තමයි මෙහෙම දෙයක් උනේ. මම ඇත්තටම කියන්න ඕනේ ඒ හුඟක් උදව් කළා හැමෝම. මට මේ වගේ සුන්දර උත්සවයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරිම ලස්සන උත්සවයක් කියලා හැමෝම කතා වෙනවා. ඒකට බොහොම ස්තුතියි සියලු දෙනා නම් වශයෙන් කියන්න බෑ. එකම මේ වෙලාවේ බලාගත්ත සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. පින් ඒ හැමෝන්ටම සහ ජීවිතේ දරා ගන්න අවශ්‍යම තැන්වලදී ඔබව දරාගෙන ඔබේ ආදරණීය බිරිඳ ශ්‍රියානි මද්දමගේ මහත්මිය සහ දියණිය මිනුරි චමත්කා මේ දෑ මගෙත් එක්ක හිටියා. ඒකම ඉතින් මම බලාගත්ත මං ආයේ නැවතවරයක් මතක් කරනවා ප්‍රමිලා උපාලි දෙන්නට නැවතවරයක් ස්තුතිවන්ත වෙනවා මේ කිසි ප්‍රශ්නයක් නැතුව සමග යවට ඉන්න සියලුම අයට. ඉතින් ඒ එක්කම දැන් අරවින්දටත් නුවන් සමරපතිනගේ සොහිරන්ටත් ස්තුතිවන්ත වෙනවා. ආයෙත් ඉඳන් මම හොයාගෙන ඇවිල්ලා මේ මට ටිකක් පසුබැසර නෑ 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 නුවන් කොහොමත් ඉතින් පොසිටිව් තින්කින් ගැන කතා කරන හින්දා ඔහු මට සෑහෙන පිටුවහලක් වුණා මේ වැඩේට දෙන්නටත්. ඔබටත් බොහොම ස්තුතියි.
මාව හොයාගෙන මේක තමයි මම හම්බ කරගත්ත දේ කියලා මම හිතන්නේ. කෙන ඔබ කොච්චර පොහසත්ද කියලා ඔබට ජීවිතේ මේ වගේ අවස්ථාවලදී වැටහෙන්නේ නැති. ජීවිතේ අපිට එක එක කාලවලදී එක එක ප්‍රශ්න පත්‍ර ඉදිරිපත් කරනවා. හැබැයි අපි ඒකට ලකුණු රස කරන්නේ කොහොමද කියලා Tamanගේ ශක්්‍යතාවය මත තමයි තීරණය වෙන්නේ හිතවතුනි. හැබැයි ශ්‍රීනාත් මද්දුමගේ කියලා කියන්නේ මොන ප්‍රශ්න පත්‍රේ කොයි විදියට ආවත් ඒකට හොඳට උත්තර ලියන කෙනෙක්. ඒ නිසා මේ අලුමතින් නැවත නැගී හිටින්න ඔහුට අනිවාර්යෙන්ම හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා. ඒ වෙනුවෙන් අපිත් පවුරක් විදිහට ඔහුත් එක්ක හැමදාම ඉන්නවා අවැසි තැන අවැසි වෙලාවට. ඒ නිසා ශ්‍රීනත් අයියේ එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහට එකතු වුණාට. හරියට මුනේ මොකද්ද කියලා දැනගන්න අපේ ප්‍රජාවට ඒ දේ දැනගන්න කතා බහට එකතු වුණාට අපි දන්නවා උගාක් වැඩ කටයුතු තියෙන අතරේ තමයි ඔබ අපිත් එක්ක එකතු වුණේ. අපි නැවත සාර්ථක දේක සතුටත් එක්ක එකතු වෙමු. ඔව් බොහොම ස්තුතියි සිතාරා. නැවත වාරයක් අයබෝන් සිල් දනට අයබෝන්.